ආයුබෝවන් පුතේ සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන ඉන්නේ 11 වසර දෙවන පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන පාඩම තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන ඉන්නේ. අද මුත්තේ ඔය ලබා දීලා තියෙන ටියුට් එක අන්තිම කොටස තියෙනකට ගිවිසුම පිළිබඳව राजधानी आक्रमण ශ්‍රී වික්‍රම රාජසූරුවන්ව අත්අඩංගුවට ගන්නවා ඉංග්‍රීසින් විසින්. ශ්‍රී වික්‍රම රාජසූරුවන්ව ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගන්නවා. මේ ඉංග්‍රීසින් විසින් උඩරට රජුව උඩරට රාජධානිය තමන්ට යටත් කියලා කන්ද උඩරට කිවිසුම මගින් උඩරට රදලයන් එක්ක ඇති කරගත්ත කිවිසුමක් මගින් උඩරට රාජධානිය තමන්ට පවරා ගන්න ඉංග්‍රීසීන් විසින් කටයුතු කරා. එතකොට පුතේ මේ කන්ද උඩරට කිවිසුම මේ කන්ද උඩරට කිවිසුම මෙන්න මේ කියන කන්ද උදරට කිවිසුම අත්සන් කරේ පුතේ 1815 මාර්තු 2 වෙනිදා 1815 මාර්තු 2 වෙනිදා තමයි මෙන්න මේ කියන කන්ද උදරට කිවිසුම අත්සන් කරේ. එතකොට මේ උදරට ජනතාව වෙනුවෙන් උදරට ජනතාව වෙනුවෙන් මේ කිවිසුමට අත්සන් කරේ උදරට ඉදපු රජවරු. උදරට ඉදපු රජවරු. එතකොට මේ ඉංග්‍රීසීන් වෙනුවෙන් මේ උදරට කිවිසුමට අත්සන් කරේ කන්ද උදරට කිවිසුමට අත්සන් කරේ රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා. රොබර්ට් බවුන්ඩ්‍රික් කියන ආණ්ඩුකාරවරයා තමයි මේ කිවිසුමට අත්සන් කරේ. එතකොට මේ කිවිසුම අත්සන් කරේ මහනුවර මඟුල් මඩුවේ. මේ කිවිසුම අත්සන් කරේ මහනුවර මඟුල් මඩුවේදී. එතකොට මේ සමහර තැන්වල තියෙනවා මේ කිවිසුමේ සමහර රදලවරු මේ කිවිසුමට අත්සන් කරේ මාර්තු 10 වෙනිදා කියලා. මාර්තු 10 වෙනිදා කියලා. එතකොට රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා මේ කිවිසුමට අත්සන් කරේ මාර්තු 10 වෙනිදා කියලා සමහර තැන්වල කියනවා. නමුත් අර ඔතුවේ මේ 1815 මාර්තු 2 වෙනිදා තමයි මේ කන්ද උඩරට කිවිසුම අත්සන් කරා කියලා අපි පිළිගන්නේ. හරි. එතකොට මේ කිවිසුම අත්සන් කරන්න කලින් මේ කන්ද උදරට කිවිසුම අත්සන් කරන්න කලින් කවුරු හරි උත්තරේ මේ ශ්‍රී ලංකා දජය පහත හෙළලා මේ අවස්ථාවේදී ඉංග්‍රීසි ජතය ඉහළට ඔසවලා තියෙනවා. එතකොට මෙන්න මෙතනදී වාරියකොළ ශ්‍රී සුමංගල හිමියෝ කියලා තියෙනවා තවම අපුඹට රට ලියලා දුන්නේ නැහැ කියලා. මොකද ඉංග්‍රීසි ජජය පහත හෙළලා නැවතත් ශ්‍රී ලාංකීය ජජය ඉහළට ඔසවලා තියෙන වාරිපොළ ශ්‍රී සුමංගල හිමියෝ. ජනප්‍රවාදයේ පවතින දෙයක්. එතකොට මේ උදරට කිවිසුමේ මේ කන්ද උදරට කිවිසුමේ සඳහන් උනේ පුතේ මේ ඉංග්‍රීසීන්ට උදරට රාජධානිය පවරා ගැනීම. ඉංග්‍රීසීන්ට උදරට රාජධානිය පවරා ගැනීම. එතකොට මෙන්න මේ උදරට කිවිසුමේ වගන්ති කිහිපයක් තියෙනවා. එතකොට මේ වගන්තිවල
පළවන වගන්තිය ඒ වගේම දෙවන වගන්තිය සහ තුන්වන වගන්තිය තිබේ. පළවන දෙවන සහ තුන්වන වගන්ති වල තිබෙ මොකක්ද දන්නවද? ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු නායනකාර වංශිකයන්ට උදසනයට තිබුණා. සියලු වර ප්‍රසාද අහෝසි කරා. මේ කඳුරට කිවිසුමේ පළවන වගන්තිය දෙවන වගන්තිය සහ තුන්වන වගන්තිය තිබේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජවතුළු නානංකාර වංශිකයන්ට උඩගට සිංහාසනයට තිබු සියලු වරප්‍රසාද අහිමි කිරීම නැත්නම් අහෝසි කිරීම. මේකේ හතරවන වගන්තිය තිබේ. කඳුරට කිවිසුමේ හතරවන වගන්තිය තිබේ. රදලයන්ට රදලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. ऐतिहासिक आरक्षा क्रीम क्रीम अंदर तमाई दिव्य मेक पासन वादन किए दिव्य अंदर ग्रहण के विषय में पासन वादन किए दिव्य बौद्ध आगम आरक्षा करना බෞද්ධ ආගම ආරක්ෂා කරනවා කියලා. ඒ වගේම සෙසු වගන්ති වල තිබ්බ අනිත් වගන්ති වල තිබ්බ අධිකරණ කටයුතු පිළිබඳව අධිකරණ කටයුතු පිළිබඳව අධිකරණ කටයුතු පිළිබඳව තමයි තිබ්බේ. හරි මම අහපාව පැහැදිලි කරන්නම්. මේ 1815 සිදු කරපු කැරැල්ල තුලින් 1800 මේ ඉංග්‍රීසීන් උඩරට රාජධානිය අල්ලගන්න යනකොට ඉංග්‍රීසීන් විසින් උඩරට රාජධානිය අල්ලගන්න යනකොට මේ ප්‍රධාන වශයෙන් ආක්‍රමණ දෙකක් සිද්ධ වුණා. එකක් සිද්ධ වුණා 1803 වර්ෂයේදී. මේක අසාර්ථක වුණා. ඊට පස්සේ 1815 නැවතත් කඳු උදරට ආක්‍රමණය කරනවා. මේ 1815 ආක්‍රමණය තුලින් ඉංග්‍රීසීන් විසින් මොකක්ද කරන්නේ? උඩරට රජ වෙලා ඉඳපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගන්නවා. එතකොට මේ ඉංග්‍රීසීන් කල්පනා කරනවා මේ උඩරට රාජධානියේ රජු අල්ලාගත් පමණින්ම මේ උඩරට තමන්ට යටත් වූ අයයි පිළිගන්න ඔවුන් කැමතිනේ නැහැ. ඒ නිසා ඔවුන් මොකද කරේ? උඩරට රදලයන් එක්ක කිවිසුමක් ඇති කරගත්තා. ඒ කිවිසුමෙන් මොකක්ද සිද්ධ කරේ? මේ උඩරට රාජධානිය ඔවුන්ට පවරා ගැනීම. ඉංග්‍රීසීන්ට පවරා ගැනීම තමයි මේකදී සිද්ධ වුනේ. එතකොට පුතේ මේ කන්ද උඩරට කිවිසුම අත්සන් කරේ 1815 මාර්තු 2 වෙනිදා. එතකොට මේ උඩරට ජනතාව වෙනුවෙන් මේ කිවිසුමට අත්සන් කරේ උඩරට ඉඳපු රදලේ. උඩරට ඉඳපු රදලේ තමයි මේ කිවිසුමට අත්සන් කරේ. ඒ වගේම මේ බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් එහෙම නැත්නම් ඉංග්‍රීසීන් වෙනුවෙන් මේ කිවිසුමට අත්සන් කරේ රොබර්ට් බෞම්බ්‍රික් ආණ්ඩුකාරවරයා. රොබර්ට් බෞම්බ්‍රික් ආණ්ඩුකාරවරයා. එතකොට මේ සමහර තැන්වල කියනවා මේ සමහර රදලවලු මේ කිවිසුමට අත්සන් කරේ මාර්තු 10 වෙනිදා. ඒ නිසා රොබර්ට් බෞම්බ්‍රික් ආණ්ඩුකාරවරයා මාර්තු 10 අත්සන් කරා කියලා සමහර ස්ථානවල කියනවා. නමුත් අපි පිළිගන්නේ 1815 මාර්තු 2 වෙනිදා. හරි. එතකොට මේ 1815 මාර්තු 2 වෙනිදා මේ කන්ද උඩරට කිවිසුම අත්සන් කරේ මහනුවර මගුල් මඩුවේදී. මහනුවර
මගුල් මඩුවේදී තමයි මේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කරේ. එතකොට මේ කන්ද උඩරට ගිවිසුමේ වගන්ති කිහිපයක් තියෙනවා. 1915 කන්ද උඩරට ගිවිසුමේ වගන්ති කිහිපයක් තියෙනවා. මේ වගන්ති වලින් පළවන වගන්තිය, දෙවන වගන්තිය සහ තුන්වන වගන්තිය සඳහන් වෙලා තිබෙන්නේ. මේ උඩරට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු සියලු නායකකාර වංශිකයන්ට උඩරට රාජධානියකදී උඩරට සිංහාසනයටදී සියලු බලතල අභෝසි කරනවයි කියලා. ඒ වගේම මේකේ හතරවන වගන්තිය තිබ්බේ මොකක්ද? උඩරට රජලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවයි කියලා. ඒ වගේම උඩ කන්ද උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය තිබ්බේ වර්ෂයේ මාර්තු 2 වන දින මහනුවර රාජසභා ගොඩනැගිල්ලේ හෙවත් මගුල් මඩුවේදී ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවෙන් රොබර්ට් බවුන්ග්‍රීන් ආණ්ඩුකාරවරයා උඩරට වැසියන් වෙනුවෙන් රදළ ප්‍රධානී අතර උඩරට රාජධානිය යටත් වීම සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති විය. එය උඩරට ගිවිසුම ලෙස හැඳින්වේ. මේකට කියනවා 1815 මාර්තු 2 වෙනිදා කන්ද උඩරට ගිවිසුම කියලා මේකට කියනවා. හරි. 1815 වර්ෂයේ මාර්තු 2 වන දින මගුල් මඩුවට රැස්ව සිටි පිරිසට ගිවිසුමේ වගන්ති කියවා තේරුම් කර දීමෙන් පසු කිසිවෙකු විසින් හෝ ගිවිසුම අත්සන් කිරීමට පෙර සිංහ කොඩිය පහත හෙලා ඉංග්‍රීසි කොඩිය එසවූ අවස්ථාවේදී පූජ්‍ය වාරියපුර ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහ කොඩිය යලි එසවූ යයි මතයක් තිබේ. ඇතැම් වාර්තාවලින් පෙනෙන ආකාරයට රොබර්ට් බවුන්ග්‍රීන් ආණ්ඩුකාරවරයා හා සමහර රදළ ප්‍රධානීන් ගිවිසුම අත්සන් තබා ඇත්තේ මාර්තු 10 වන දිනය. හරි. ඉතු ටික අපි ලියාගන්න. ලියාගන්න. උදේට ලියන වෙලාවට පුළුවන් නම් දෙන්නේ තමන්ගේ වීඩියෝ කෝල් කරන්න මම ඒක බලාගන්න පුළුවන්. නැත්තම් මම ඔහේ කියවගෙන යන්නේ. කවුරු නැද්ද? හරි. එනවා ලියන්න. 1815 උඩරට ගිවිසුම යනු 1815 කන්ද උඩරට ගිවිසුම යනු උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වූ බව කියවෙන මෙම ගිවිසුමේ පළවන දෙවන සහ තුන්වන වගන්ති වලින් කියවුණේ නැත සඳහන් වූයේ
මෙම ගිවිසුමේ පළවන දෙවන සහ තුන්වන වගන්ති වලින් කියවුනේ මෙම ගිවිසුමේ පළවන දෙවන සහ තුන්වන වගන්ති වලින් කියවුනේ श्री विक्रम राजसिंह रजुतः श्री विक्रम राजसिंह रजुतः ओगे ज्ञातींत උඩරට සිංහාසනයට තිබූ සියලු අයිතිවාසිකම් අහෝසි කරන බවයි සියලු අයිතිවාසිකම් සියලු ඓතිහාසිකම් අහෝසි කරන බවයි මෙම ගිවිසුමේ සිවවන වගන්තියේ සඳහන් වූයේ සාම්ප්‍රදායික නිලධාරී පන්තියේ අයිතිවාසිකම් හා සාම්ප්‍රදායික නිලධාරී පන්තියේ අයිතිවාසිකම් හා වරප්‍රසාද රැකෙන පරිදි ඉංග්‍රීසින් පාලනය ගෙන යන බවයි පස්වන වගන්තියේ පස්වන වගන්තියේ පස්වන වගන්තියේ බුද්ධ ශාසනය හා දේවාල ගම කඩ නොකොට බුද්ධ
ශාසනය හා දේවාලගම කඩ නොකඩ භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා විහාරස්ථාන හා දේවාල ආරක්ෂා කරන බවට පොරොන්දු විය විහාරස්ථාන හා දේවාල ආරක්ෂා කරන බවට පොරොන්දු විය විහාරස්ථාන හා දේවාල ආරක්ෂා කරන බවට පොරොන්දු විය සෙසු වගන්ති වලින් උඩරට රාජධානියේ අධිකරණ කටයුතු පවත්වාගෙන යන ආකාරය විස්තර වේ. සෙසු වගන්ති වලින් උඩරට රාජධානියේ අධිකරණ කටයුතු පවත්වාගෙන යන ආකාරය විස්තර වේ. සෙසු වගන්ති වලින් උඩරට රාජධානියේ අධිකරණ කටයුතු පවත්වාගෙන යන ආකාරය විස්තර වේ. සෙසු වගන්ති වලින් උඩරට රාජධානී අධිකරණ කටයුතු පවත්වාගෙන යන ආකාරය විස්තර වේ. ලියාගත්ත සර් හරි බලන්න ජීවිත ගේතුරු ටික බලන්න ජීවිත ගේතුරු ටික උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග වසර 2000කට වැඩි කාලයක් සුරක්ෂිතව පැවති මෙරට ස්වාධීනත්වයේ අහෝසි වී ලංකාව සම්පූර්ණයෙන්ම විදේශ ආධිපත්‍යයකට යටත් රටක් බවට පත් විය ගිවිසුමෙන් ලැබුණු බලය ප්‍රයෝජනට ගත් ඉංග්‍රීසීහු උඩරට පාලනය සඳහා ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයා වශයෙන් නේවාසික නිලධාරියෙකු ලෙස ජෝන් ඩොයිලි පත් කළහ. එතකොට මේ වෙනකොට මුළුමහත් ශ්‍රී ලංකාවම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වෙලා මාරයි. මේක තමයි ප්‍රථම වතාවට වෙනත් ජාතියක් විසින් මුළුමහත් ශ්‍රී ලංකාවම යටත් විජිතයක් බවට පත් කරගත්ත මුල්ම අවස්ථාව. ඒ 1815 දී තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මීට කලින් පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කළා. ඔවුන්ගේ ලංකාවේ ආක්‍රමණය කරේ මුහුදු බඩ ප්‍රදේශයක විතරයි. මේ මුහුදු බඩ ප්‍රදේශයක ඔවුන් විසින් ආක්‍රමණය කරාට උඩරට වෙනම ස්වාධීන රාජ්‍යයක් තිබ්බා. නමුත් මේ ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශය අල්ලා ගැනීමත් සමග මුළුමහත් ශ්‍රී ලංකාවේම ස්වාධීනත්වය නැති වෙයි. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම වෙනත් ජාතියකගේ යටත් විජිතයක් බවට මේ මොහොතේදී පත් වෙනවා. එතකොට තමන්ගේ බලය ප්‍රයෝජනෙට ගත්ත මේ ඉංග්‍රීසි මේ ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයා වශයෙන් උඩරට නේවාසික නිලධාරියෙක්ව පත් කරනවා. ඒ නිලධාරියා විදිහට පත් කරන්න පුතේ ජෝන් ඩොයිලිව. ජෝන් ඩොයිලිව තමයි ඒ සඳහා පත් කරන්නේ. හරි. ඔහුගේ කාර්යාලය මහනුවර නගරයේ පිහිටුවා ඔහුගේ සහයට තවත් නිලධාරීන් පිරිසක් පත් කිරින බ්‍රිතාන්‍ය පාලනයට සේවය කිරීමට කැමති වූ රදලයන්ට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් තනතුරු ප්‍රදානය කරන ලදී.
මේ අනුව 7 වර්ෂ 3කට වැඩි කාලයක් ස්වාධීන පාලනයකට උරු වී සිටි උඩරට ජනතාව විදේශ පාලකයන් පිරිසක් විසින් මෙහෙයවන ලද පාලන ක්‍රමයක් යටතේ ජීවත් වීමට සිදු විය. එතකොට මේ ජෝන් ඩොයිලිව පත්කරා නේවාසික නිලධාරියෙක් විදිහට උඩරට පාලනය කරන්න. ඒ වගේම ඒ සඳහා ඔහුට සහායට තවත් ඉංග්‍රීසි නිලධාරීන්ව පත්කරා. ඒ වගේම මේ ඉංග්‍රීසින් යටතේ සේවය කිරීමට කැමති උඩරට රදලයුත් සේවය සඳහා බඳවා ගත්තා. දොරුපුතේ මෙතෙක් කාලයක් ලංකාවේ උඩරට ප්‍රදේශය පාලනය කරේ හරිද ලංකාවේ පාලකයෙක් විසින් ලංකාවේ ලාංකීය පාලකයෙක් විසින් නමුත් මේ ඉංග්‍රීසියෙන් පස්සේ මේ රටේ ස්වාධීනත්වය කියන එක නැතිවෙනවා එතකොට මේ උඩරට ඉදපු ජනතාවට සිද්ධ වෙනවා වෙනත් ජාතියකගේ පාලනය යටතේ උඩරට ඉන්න
හරි හැමෝම කියවගෙන ඉවරද පුතේ ඉවරයි සර් හරි දැන් අපි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා හරිද කවුරුත් ළමයි නිශ්ශබ්දව ඉන්න එපා කතා කරන්න ඕනේ ප්‍රශ්න වල උත්තර දෙන්න ඕනේ ඈ දැන් ප්‍රශ්න පත්‍රෙම ස්ක්‍රීන් එකේ දානවා ඒ ස්ක්‍රීන් එකේ දානවත් එක්කම හරිද කරන් ගියා සර් මට අපිටත් කරන් ගිහිල්ලා තියෙන්නේ හරිද ෆෝන් එකේ චාර්ජර් එක තියෙනවන්නේ ෆෝන් එකේ චාර්ජින් තියෙනවනේ එනිසා දැන් ප්‍රශ්න පත්‍රයක් උතේ සාකච්ඡා කරනවා හරිද මයි ස්ක්‍රීන් එකේ පේපර් එක දානවා දැන් හරිද MCQ පේපර් එකක් මාත් එක්ක මේ පේපර් එක සාකච්ඡා කරනවා හැමෝටම පුළුවන් නේද කතා කරන්න පුළුවන් නේ කතා කරන්න බැරි නම් මේ කොටස කරලා වැඩක් නැහැ පුතේ මේ උගන්නපු පාඩමෙන් මේ දෙවන පාඩමෙන් පේපර් එක දාන්න ස්ක්‍රීන් එකට උත්තර දෙන්න පුළුවන් නේ පුළුවන් සර් ප්‍රවීෂා සිත්මි පුළුවන් සර් විමල් කද විමල් කාද විමල් කියන්න පුතේ විමල් කා සර් විමල් කා පුළුවන් උත්තර දෙන්නේ නැහැ කතා කරන්න පුළුවන් පේපර් එක සාකච්ඡා කරද්දී හිරුෂිකා කතා කරමු සර් වෙනුරි පුළුවන් සර් නිහංග පුළුවන් සර් විහංගා හරිය විහංග නෙමෙයි විහංගාය හරි හැමෝටම ප්‍රශ්න පත්‍රය පේනවද පුතේ? ඔව් සර්. හැමෝටම පේනවා. හරි. පේනව නේද හැමෝටම? පේනවා සර්. හරි. පළවෙනි ප්‍රශ්නේ පුතේ ශ්‍රී ලංකාව කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කළ යුරෝපා ජාතිය ඌයේ. මෙතනින් ශ්‍රී ලංකාව කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කළ යුරෝපා ජාති උනේ කවුද? පෘතුගීසීන්, ඉංග්‍රීසීන්, ලන්දේසීන්, ප්‍රංශ ජාතිකයන්. ඉංග්‍රීසීන්? ඉංග්‍රීසීන් තමයි පුතේ ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් එල්ල කරපු යුරෝපා ජාති උනේ. ඒකට හේතුව තමයි මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ අල්ලගත්තේ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි. ඒ නිසා ඔවුන්ට බලපෑමක් කරන්න පුළුවන් උනේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයට පමණයි. නමුත් මේ ඉංග්‍රීසීන් 1796 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය අල්ලගන්නවා. ඊට පස්සේ 1815 දී සමස්තයක් වශයෙන් මුළු ලංකාවම අල්ලගන්නවා කන්ද උඩරටත් එක්ක. මේ නිසා ශ්‍රී ලංකාවට වැඩිම බලපෑමක් එල්ල කරපු යුරෝපා ජාතිය වෙන්නේ පුතේ ඉංග්‍රීසීන්. දෙවනි එක පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ආසියාවේ වෙළඳාම සඳහා අවසර ලබා දී ඇත්තේ කවුරුන් විසින්ද මේ මුලින්ම ආසියාවේ වෙළඳාම් කරේ කවුද පෘතුගීසීන් සහ ලන්දේසීන් එතකොට මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ආසියාවේ වෙළඳාම තුලින් විශාල ලාභයක් උපයන බව මේ ඉංග්‍රීසීන් දැනගත්තා ඒ නිසා මේ ඉංග්‍රීසීන්ටත් වමනා වෙනවා මේ ආසියාවට ගිහිල්ලා ආසියාවේ වෙළඳාම් සිද්ධ කරලා ආසියාවේ වෙළඳාම තුලින් විශාල ලාභයක් උපයන්න. ඒ නිසා මේගොල්ලෝ ගොඩනගා ගන්නවා ආසියාවට යන වෙළඳ සමාගමක්. ඒ වෙළඳ සමාගමේ නම තමයි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම.
මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ගිහිල්ලා අවසර ගන්න කාගෙන්ද? ආ පළමුවන එලිසබෙත් රජුණගෙන්. ඔව්. පළමුවන එලිසබෙත් රජුණගෙන්. මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පුතේ මේ පළවන එලිසබෙත් රජුණ. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට රජිනව මුණ ගැහෙන්න ගිහිල්ලා අර කියපු කාරණාව කියනවා ආසියාව වෙළඳාමට යන්න ඕනි කියලා. එතකොට මේ පළමුවන එලිසබෙත් රජුණ 1600 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී රාජකීය බලපත්‍රයක් මගින් අවසර ලබා දෙනවා මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ආසියාවට යන්න කියලා. 3 ආසියානු ප්‍රදේශයට පැමිණි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පළමු නැව් කණ්ඩායම වෙළඳ කටයුතු ආරම්භ කළ දූපත මේගොල්ල පුතේ මුලින්ම ආවේ ආසියාවේ මොන දූපතටද? සුමාත්‍රා. සුමාත්‍රා දූපත් වලට මේගොල්ලන්ගේ පළවෙනි නම. සුමාත්‍රා. ඊටම හරි. සුමාත්‍රා දූපත් වලට. පුතේ හැමෝම උත්තර දෙන්න ඕනි. එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් මදි. සියලු දෙනාම උත්තර දෙන්න ඕනි. ආ සුමාත්‍රා දූපත් වලට මේගොල්ලෝ එනවා. ඊට පස්සේ පුතේ මේ ඉංග්‍රීසීන්ගේ දෙවන නැව් කණ්ඩායම එනවා මේ ජහන්ගීර්ගේ මූලිකත්වයෙන්. ඒ එන්නේ ඉන්දියාවට. මේ ඉන්දියාවට එද්දී ඉන්දියාවේ පාලකයා කවුද? ජහන්ගීර්. ඊට පස්සේ ඕෂන් බේග්, මහා අක්බර්, සාජාන්. ජහන්ගීර්. ජහන්ගීර්. ආ මේ වෙනකොට මේ ඉන්දියාවේ පාලකයා වෙලා ඉඳියේ ජහන්ගීර් කියන මුගල් අධිරාජ්‍යයා. 5 එත් වර්ෂ 1623 දී ලන්දේසීන්ගේ පහර දීම් වලට ලක් වූ ඉංග්‍රීසි බලකොටුවක් පිහිටි දූපත සුමාත්‍රා, ඇම්බොයිනා, බොර්නියෝ, ජාවා. මෙන්න මෙතනදී ඇම්බොයිනා දූපත් වලට මේ මෙන්න මේ කාලවකවානුව වෙනකොට මේගොල්ලෝ ඇවිල්ලා වෙළඳ කටයුතු පවත්වා ගත්තේ ආසියාවේ අග්නිදිග ආසියාතික ප්‍රදේශවල. මේ වෙනකොට අග්නිදිග ආසියාතික ප්‍රදේශවල වෙළඳ බලය ගොඩනගාගෙන ඉන්දිය පුතේ පෘතුගීසීන් සහ ලන්දේසීන්. මේ ආසියාවේ අග්නිදිග ප්‍රදේශවල වෙළඳ බලය ගොඩනගා ගන්නකොට මේ ඉංග්‍රීසීන් සහ ලන්දේසීන් අතර ගැටුම් ඇති වෙනවා. මෙහෙම ගැටුම් ඇති වෙද්දී මේ ඉංග්‍රීසීන් මේ සඳහා කාටද උදව් කරන්නේ? පෘතුගීසීන් සහ ලන්දේසීන් සටන් කරනකොට ඉංග්‍රීසීන් කාටද උදව් කරේ? ලන්දේසීන්ට. ලන්දේසීන්ට උදව් කරනවා. මේ ලන්දේසීන්ට උදව් කරත් මේ ලන්දේසීන් කිසි විටකත් පුතේ බලාපොරොත්තු වුණේ නැහැ මේ අග්නිදිග ආස ප්‍රදේශවල කුළුබඩු බහුලව වැවෙන ප්‍රදේශවල වෙළඳ බලය ඉංග්‍රීසීන්ට දෙන්න. නමුත් මේ ඉංග්‍රීසීන් කෙමෙන් කෙමෙන් මේ බලය ගන්න උත්සාහ කරා. මේ දූපතේ පිහිටලා තිබී චීලා ඒකේ ඉඳපු ඉංග්‍රීසි නිලධාරින්ව ඝාතනය කරනවා. මේකේ ඉඳපු ඉංග්‍රීසි නිලධාරින්ව ඝාතනය කරාට පස්සේ මේ ඉංග්‍රීසීන්ට නැවතත් මේ ලන්දේසීන්ට ප්‍රතිප්‍රහාරයක් දියත් කරන්න බලයක් තිබුණේ නැති නිසා මේගොල්ලෝ මේ කියන්නේ ඉංග්‍රීසීන් සම්පූර්ණයෙන්ම අග්නිදිග ආසියාතික ප්‍රදේශවල බලය අතහැරලා අග්නිදිග ආසියාතික ප්‍රදේශව අතහැරලා මේගොල්ල සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය යොමු කරනවා කොහෙටද? ඉන්දියාවට. මේ ඉන්දියාවට ඇවිල්ලා මේ ටික කාලයක් යනකම් මේගොල්ලන්ට තමන්ගේ වෙළඳ මධ්‍යස්ථාන වෙළඳ බලය ගොඩනගා ගන්න බැරි වෙනවා. නමුත් දශකයක් විතර ගියාට පස්සේ මේගොල්ලෝ වෙළඳ මධ්‍යස්ථාන තුනක් ගොඩනගා ගන්නවා පුතේ ඉන්දියාව තුල. මදුරාසිය, බොම්බාය සහ කල්කටා කියන ප්‍රදේශවල. මදුරාසිය, බොම්බාය සහ කල්කටා කියන ප්‍රදේශවල. හරි. ඉන්දියාවේ වෙළඳ බලය ගොඩනගා ගැනීම සඳහා ලන්දේසීන්ට අමතරව ඉංග්‍රීසීන්ට සටන් කිරීමට සිදු වූයේ ඉන්දියානු ජාතිකයන් සමග. වංශ ජාතිකයන් සමග මේ ඉංග්‍රීසීන් ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සේ
ප්‍රංශ ජාතිකයමුත් එනවා ඉන්දියාවට මේගොල්ලෝ ඇහිලා කොහෙද වෙළඳ බලය ගොඩනගා ගන්නේ වෙළඳ මැදිස්ථාන තුනක් පිහිටව ගන්නවා ඒ වෙළඳ මැදිස්ථාන තුන පිහිටව ගත්තේ මොන ප්‍රදේශවලද කරිකාල් චන්ද්‍රනගර් පණ්ඩිචේරි චන්ද්‍රනගර් තව පොණ්ඩිචේරි පොණ්ඩිචේරි කරිකාල් චන්ද්‍රනගර් කියන ප්‍රදේශවල මේගොල්ලෝ වෙළඳ මැදිස්ථාන ගොඩනගා ගන්නවා එතකොට මේ ඉංග්‍රීසීන්ට ලන්දේසීන්ට අමතරව කාත් එක්කද සටන් කරන්න සිද්ධ වුණේ ප්‍රංශ ජාතිකයන් සමග ඉංග්‍රීසීන්ගේ අවධානයට ලක් වූ ලංකාවේ පීටි වරාය වන්නේ ත්‍රිකුණාමල වරාය පුතේ මේ ඉංග්‍රීසීන් ඉන්දියාවට ඇවිල්ලා ටික කාලයක් යනකම් මේගොල්ලෝ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ මේගොල්ල ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන ප්‍රධාන කරුණු දෙකක් බලපෑවා ඒ ප්‍රධාන කරුණු දෙක මොකක්ද මොකද්ද ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු වීමට බලපෑ ප්‍රධාන හේතු දෙක ශ්‍රී ලංකාවේ බහුල වීම ශ්‍රී ලංකාවේ පිහිටීම හා මොකද්ද කුරුඳු ඇතුළු කුළුබඩු ශ්‍රී ලංකාවේ පිහිටීම එක දෙවැනි එක කුරුඳු ඇතුළු කුළුබඩු කුරුඳු ඇතුළු කුළුබඩු හා වෙළඳ බලවේ වෙළඳ බඩු ලංකාව තුල බහුලව තිබීම එතකොට ශ්‍රී ලංකාවේ පිහිටීම ගත්තට පස්සේ මේ ලංකාව කියලා කියන්නේ සමක ආසන්න රටක් ඒ වගේම මේ පෙර අපරදිග නාවික මධ්‍යස්ථානයේ කේන්ද්‍රගතව තියෙන රටක් තමයි මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රී ලංකාව පෙර අපරදිග නාවික මධ්‍යස්ථානයේ කේන්ද්‍රගතව තියෙන නිසා මේ පෙරදිගිනුත් මේ නැව් ලංකාවට එනවා අපරදිගිනුත් නැව් ලංකාවට එනවා. හරිද? ඒ වගේම ලංකාවේ පිහිටීම ගත්තට පස්සේ මෙන්න මේ කාලවකවානුව වෙනකොට ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ සහ බටහිර වෙරළේ නාවික බලය ගොඩනගාගෙන ඉඳී ඉංග්‍රීසීන්. එතකොට මේ ඉන්දියාවට දකුණු ප්‍රදේශයෙන් වෙනම දූපතක් තිබීම ඒගොල්ලන්ට වාසිදායක වුණා. ඒ වගේම ලංකාවේ ත්‍රිකුණාමල වරායේ වැදගත්කම ඒගොල්ලන්ට වැදගත් වුණා. මේ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායේ වැදගත් වෙන්න හේතුව මොකද්ද මේ ඉංග්‍රීසීන්ට? යුද්ධ කටයුතු වලදී අබලන්නු නැව් නැවත සංස්කරණය කරන්න ඕව එකයි ආ මේ බෙංග ශ්‍රී ලංකාවේ බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ ප්‍රංශ ජාතිකයන් සහ ඉංග්‍රීසි ජාතිකයන් අතර නිතර යුද ගැටුම් සිද්ධ වෙනවා එතකොට මේ ඉංග්‍රීසින්ගේ අබලන් වෙච්ච නැව් ඔයිටද ත්‍රිකුණාමල වරායට ගෙනල්ලා නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් ඒක එකක් අනික ඊසානදිග මෝසම් වර්ෂාවලින් නැව් ආරක්ෂා කරන්න ඊසානදිග මෝසම් ඊසානදිග සුලම් මෝසම් වර්ෂා කාල තුලදී මොකක්ද නැව් ටික මේ ත්‍රිකුණාමල වරාය කියලා කියන්නේ ඇතුළට නිරලා තියෙන බොක්කක් වගේ තියෙන වරායක්. එතකොට මේ ත්‍රිකුණාමල වරායට දාලා නැව් ටික ආරක්ෂා කරගන්න පුළුවන්. අනික තුන ප්‍රධාන වශයෙන් දූත ගමන් තුනක් සිද්ධ වුණා. ඒ දූත ගමන් තුන जोन फाइबर्स गे पेमिनीम एदे ह्यूबॉइड गे पेमिनीम एदी अनुपाहे रॉबर्ट एंड्रूस गे पेमिनीम जोन फाइबर्स उडरटट पेमिनीम ह्यूबॉइड उडरटट पेमिनीम ඊට පස්සේ 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරටට පැමිණීම ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම
ප්‍රථම ඉංග්‍රීසි ජාතිකයා වූයේ රොබර්ට් ඇන්ඩ්‍රූස්, හියු බොයිඩ්, ඊට පස්සේ ජොරිස් ෆොන් සිවර්වන්, ඊට පස්සේ හතර ජෝන් ෆයිබර්ස්. ජෝන් ෆයිබර්ස්. ජෝන් ෆයිබර්ස්. හරි. එතකොට මේ ජෝන් ෆයිබර්ස් උඩරටට එද්දී උඩරට පාලකයා වෙලා ඉඳියේ කවුද? රාජාදි රාජසිංහ රජු. ජෝන් ෆයිබර්ස් උඩරටට එද්දී කීර්ති ශ්‍රී රාජසිංහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. එතකොට මේ හියු බොයිඩ් සහ රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරටට එද්දී තමයි රාජාදි රාජසිංහ රජතුමා උඩරට පාලනය කරේ. රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරටට පැමිණෙන විට එහි සිටි පාලකයා කවුරුන්ද? රාජාදි රාජසිංහ රජු. රාජාදි රාජසිංහ රජු. 10. රොබර්ට් ඇන්ඩ්‍රූස්ගේ දූත ගමනේ ප්‍රධාන අරමුණු වූයේ 1. උඩරට වෙළඳාමට අවසර ලබා දීම 2. උඩරට හා කොළඹ අතර මාර්ගයක් ඉදිකිරීමට අවසර ගැනීම 3. ලන්දේසි බලකොටු යටත් කර ගැනීමට රජුගේ සහාය ලබා ගැනීම 4. රජුගේ දේශපාලන කටයුතු වලට සහයෝගය දැක්වීම. ලන්දේසි බලකොටු යටත් කර ගැනීමට රජුගේ සහාය ලබා ගැනීම. හරි. ලන්දේසි බලකොටු යටත් කර ගැනීමට රජුගේ සහාය ලබා ගැනීම. පුතේ මේ ජෝන් ෆයිබර්ස් සහ මේ රොබර්ට් sorry ජෝන් ෆයිබර්ස්ට සහ හියු බොයිට් උවමනා උනේ නෑ ලන්දේසින් එක්ක සටන් කරලා අර ලන්දේසින් එක්ක සටන් කරලා උඩරට රජුට සහයෝගය ලබා දෙන්න. නමුත් රොබර්ට් ඇන්ඩ්‍රූස් මොකද්ද කරේ? උඩරට රජු මුණ ගැහෙන්න කලින්ම ලංකාවේ ත්‍රිකුණාමල වරායේ පිහිටලා තිබිච්ච ලන්දේසි බලකොටුවට පහර දීලා තමයි උඩරට රජුව මුණ ගැසෙන්න යන්නේ. එතකොට මේ රොබර්ට් ඇන්ඩ්‍රූස්ගේ දූත ගමනේ ප්‍රධාන අරමුණ උනේ මොකද්ද? ලන්දේසි බලකොටු යටත් කර ගැනීමට රජුගේ සහයෝගය ලබා ගැනීම. හරි. පුතේ මේ ඉංග්‍රීසීන් මේ ලංකාව යටත් කර ගන්නකොට ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන අවස්ථා තුනක් තියෙනවා. අන්නේ තුනමට කියන්න මෙතන නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ තුනමට කියන්න. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීස් පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම යටතට පත්වීම අනිත් එක පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම යටතේ තිබිච්ච ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට පවරා ගැනීම අනිත් එක ඉංග්‍රීසීන් යටපත් කර ගැනීම උඩරට රාජධානිය යටත් කර ගැනීම හරි කිව් ලිපිය ලැබෙන විට මෙරට සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයා ඌයේ අපි බලමු දැන් මේ කිව් ලිපිය කියලා කියන්නේ මොකක්ද කියලා උදේ 1789 දී ප්‍රංශය තුල ඇතිවෙන ප්‍රංශ විප්ලවය මේ ප්‍රංශ විප්ලවය ඇති වුණාට පස්සේ මේ ප්‍රංශය තුල ශක්තිමත් ආණ්ඩුවක් බිහි වෙනවා ප්‍රංශය තුල ශක්තිමත් ආණ්ඩුවක් බිහි වුණාට පස්සේ ප්‍රංශය විසින් ආක්‍රමණය කරන්න යනව කොහෙද ඕලන්දය මේ ඕලන්ද ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කරන්න ගිය අවස්ථාවේ මේ ඕලන්දේ රජු ඒ කියන්නේ ලන්දේසීන්ගේ රජු තමන්ගේ ආරක්ෂාව සඳහා පලා යනවා බ්‍රිතාන්‍යට එතකොට බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා මේ මොහොත තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලබා ගන්න තියෙන හොඳම වෙලාව. මොකද ලන්දේසීන් තමයි මේ වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටලා තියෙන්නේ. එතකොට දැන් ලන්දේසීන්ගේ රජු ඉන්නේ අපි යටතේ. ඒ නිසා ඔහු ලවා හරිද ඔහු ලවා ඉංග්‍රීසීන්ට වාසිදායක වන ලිපියක් ලියවගත්තා. ඒ ලිපිය ලියවගන්නේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ඉඳලා. අන්නේ ඒ නිසා තමයි මේකට කිව් ලිපිය කියලා කිව්වේ මේ කිව් ලිපිය තිබ්බේ මොකක්ද ලංකාවේ පිහිටලා තියෙන ලන්දේසි බලකොටු වලට ඉංග්‍රීසීන්ට ඇතුල් වෙන්න අවසර ලබා දෙන්න කියලා එතකොට මේ කිව් ලිපිය ලැබෙනකොට ලංකාවෙන් දෙපු ලන්දේසි ආණ්ඩුකාරවරයා කවුද
Fun Engelbeck. Fun Engelbeck. Fun Engelbeck. Dola. Muhutubad Pradesh wala palane di kacheriya namin hedinnuwe. Collected varunge seva madhyasthane. Collected varunge seva madhyasthane. Eto kota pute ahaganna. මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම කොහෙන්ද නිලධාරීන් ගෙනාවේ? මදුරාසියෙන්. මදුරාසියෙන් මදුරාසි නිලධාරීන් ගෙන්නුවේ. එතකොට මේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න එක් තනි නිලධාරීෙක්ට පැවරුවා. ඒ නිලධාරියාට කිව්වේ කවුරු කියලාද? රෙසිඩන්ට් වරයා. රෙසිඩන්ට් වරයා. මේ රෙසිඩන්ට් වරයා යටතේ ඉන්දියා කලෙක්ටඩ් වරු මේ කලෙක්ටඩ් වරුගේ සේවා මධ්‍යස්ථානය තමයි කච්චේරිය කියලා කියන්නේ. ඒ වගේම මේ කලෙක්ටඩ් වරුගේ සහයෝගය සඳහා තවත් නිලධාරීන් ටිකක් පත් කරා. ඒ කවුරුන්ද? අවුමිල් දාර්වරු. කලෙක්ටර් වරු අවුමිල්දාර් වරුන් කියලා කට්ටියක් කිව්ව මතක නැද්ද ඔයාලට? මතකද නැද්ද? මතකයි සර්. අවුමිල්දාර් වරු. ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය සඳහා නිලධාරීන් ගෙන්වා ඇත්තේ කුමන ප්‍රදේශයෙන්ද? මදුරාසියෙන්. මදුරාසියෙන් 15 මියුරන් කොමිසම පත් කරන ලද්දේ කුමන කාර්යයක් සඳහාද? 1797 කැරල්ලෙන් පසු මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වය සෙවීමට, මුහුදුබඩ කැරල්ල මර්ධනය කිරීමට, 3 බදු එකතු කිරීම විධිමත් කිරීමට, 4 මුහුදුබඩ ප්‍රදේශවල වෙළඳාම පාලනය කිරීමට. උදේ මේ මදුරාසියෙන් නිලධාරීන් ගෙනාවට පස්සේ මේ මදුරාසි නිලධාරීන් කියන දේවල් මේ සිංහල මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ අතර ගැටුම් ඇති වෙනවා, මතභේද ඇති වෙනවා. ඒ වගේම මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්න විශාල වියදමක් ගියා. ඒ නිසා මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට උවමනා වුණා මේ ලංකාවට මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්න ගිය වියදම ඉතාම ඉක්මනින් හොයාගන්න, උපයාගන්න. ඒ නිසා මෙයාලා මොකක්ද කරේ? නව බදු පැනෙව්වා. ඒ බදු අතර පොල්ගස් බද්ද විශේෂ වුණා. මේ පොල්ගස් බද්ද හරහා සිද්ධ වුණේ මොකක්ද? පොල්ගස් බද්ද හරහා මොකක්ද වුණේ? මොකද්ද මේ ඉංග්‍රීසින් කරේ? යම් කිසි වත්තක පොල්ගස් වඩා තියෙනවා නම් මොකද්ද? පොල්ගස් 10ට වඩා තියෙනවා නම් ඒ හැම ගහකින්ම රිදී පනම ගානේ අය කරා. එතකොට ගස්වල පළදාව ගැන බලන්නේ නැතුව, හරි, ගස්වල පළදාව ගැන බලන්නේ නැතුව ගස් ගාන බලලා බදු එකතු කිරීමට මිනිස්සු දැඩි විරෝධයක් පළ කරා. අර්ධ ඒ නිසා 1797 දී මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පාලනයට එරෙහිව මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ගැටුම් ඇති වුණා. ඉංග්‍රීසින් දැඩි පරිශ්‍රමයක් යොදලා තමයි මේ ගැටුම මර්ධනය කරේ. එතකොට මේ ඉංග්‍රීසි මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව කල්පනා කරනවා මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන අවුරුද්දක් යන්නත් කලින් ඇයි මෙහෙම ගැටුමක් ඇති වුණේ කියලා. ඒ නිසා ඒ පිළිබඳව හොයලා බලන්න බ්‍රිතාන්‍යෙන් එවන මොන කොමිසමද? මියුරන් කොමිසම. මේ මියුරන් කොමිසමේ යෝජනා මොනවද පුතාලා මට කියන්න බලන්න. බදු එකතු කරන්න හිටපු මදුරාසි නිලධාරීන්ව ආපසු හරවල යවලා දේශීය නිලධාරීන් එකට යොදාගත්තා. හරි, එකයි. අනිත් එක තව කවුරු හරි වෙන එකක් කියන්න බලන්න මට. පොල්ගස් බද්ද වගේ අලුත් බද්ද වර්ග අයින් කරන එක. පොල්ගස් බද්ද ඇතුළු නව බදු
අයින් කරා. අනිත් එක ලන්දේසීන් උසාවි ක්‍රමය නැවත ඇති කිරීම. ලන්දේසී උසාවි ක්‍රමය නැවතත් ඇති කරා. තව එකක් තියෙනවා. ටියුට් එකේ නැද්ද බලන්න. ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම. ආදායම් එකතු කිරීමට සහ අධිකරණ කටයුතු වලට වෙන වෙනම නිලධාරීන්ව පත් කරා. හරි. මුහුදුබඩ ප්‍රදේශවල ditth පාලනය පැවති කාලය වන්නේ මින් කුමක්ද? ditth පාලනය 1802 සිට 1815 දක්වා, 1798 සිට 1802 දක්වා, 1796 සිට 1802 දක්වා, 1812 සිට 1815 දක්වා. 1798 ඉඳලා 1802 දක්වා. එතකොට මේ සඳහා පුතේ මේ ditth පාලනයේදී බදු එකතු කිරීම වගේ කටයුතු වලට කාටද බලය පැවරුවේ? බදු එකතු කරන්න ditth පාලනයට තේ බදු එකතු කරන්න කාටද පැවරුවේ? පෙරදිගේ ඉන්දියා වෙළඳ සමාගමට. ඉන්දියා වෙළඳ සමාගමට. මොකද මේ පෙරදිගේ ඉන්දියා වෙළඳ සමාගමට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය අල්ලගන්න විශාල මුදලක් ගිය නිසා ඒක ඒගොල්ලන්ට ලබා ගන්න ඕන නිසා මේ බදු එකතු කිරීම සහ වෙළඳ කටයුතු පිළිබඳව බලතල ලබා දුන්න කාටද? පෙරදිගේ ඉන්දියා වෙළඳ සමාගමට. ඒ වගේම පරිපාලනමය කටයුතු සහ දේශපාලන කටයුතු වල බලය පැවරුවේ කාටද? බ්‍රිතාන්‍ය රජයට. බ්‍රිතාන්‍ය කිරීටයට පැවරුවේ. ඒ සඳහා බ්‍රිතාන්‍ය ලංකාවට එවූ ආණ්ඩුකාරවරේ. කවුද ඒ ආණ්ඩුකාරවරයාගේ නම? ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. 16. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත්වන්නේ කුමන සිදුවීමෙන් පසුවද? ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය, ඒ කියන්නේ 1802 දී බ්‍රිතාන්‍ය කිරීටයට ලබා දෙනවා. ඒ මොන හේතුවෙන් පස්සේද? 1. ditth පාලනය අසාර්ථක වීමෙන් පසුව, උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, ප්‍රථම උඩරට ආක්‍රමණයෙන් පසුව, මුහුදුබඩ අරගලයෙන් පසුව. ditth පාලනය අසාර්ථක වීමෙන් පසුව. ditth පාලනය අසාර්ථක වීමෙන් පසුව. ඊට පස්සේ 17. කන්නසාමි කුමාරයාට රාජ්‍යත්වයට පත්වීමට උපකාර කළ අධිකාරම්වරයා කවුද? පුතේ මේ රාජාදි රාජසිංහ රජතුමා මිය ගියාට පස්සේ, මේ රාජාදි රාජසිංහ රජතුමා 1998 වර්ෂයේදී මිය යනවා. මේ 1798 දී රාජාදි රාජසිංහ රජතුමා මිය ගියාට පස්සේ උඩරට සිංහාසනයට උරුමකම් කියන කුමාරවරු දෙන්නේ. ඒ කුමාරවරු දෙන්නගේ නම මොකක්ද? කන්නසාමි කුමාරයයි මුත්සාමි කුමාරයයි. කන්නසාමි කියන කුමාරයා සහ කන්නසාමි කුමාරයා සහ මුත්තුසාමි කියන කුමාරයා. මේ කන්නසාමි කියන කුමාරයා උඩරට රජ වෙන්නේ මොන නමින්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා. එතකොට මේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් මේ උඩරට රජ වෙන්න කන්නසාමි කුමාරයට උදව් කරන්නේ කවුද? මොල්ලිගොඩ, කැප්පෙට්ටි පොළ, පිළිමතලව්වේ ඇහැලේ පොළ. පිළිමතලව්. පිළිමතලව්වේ. පිළිමතලව්වේ තමයි එහෙ සඳහා උදව් කරන්නේ. තීක්ෂණ බුද්ධියෙන් යුක්ත වීම, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වීම, දේශීය සංස්කෘතිය අවබෝධ කර ගැනීම. ඉහත තොරතුරු අදාළ වන්නේ පහත සඳහන් කුමන පුද්ගලයාටද? කැප්ටන් ඩෝසන්, හියු බොයිඩ්, ජෝන් ඩොයිලි, මැක්ඩොවල්. ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි. 19. උඩරට ගිවිසුම අත්සන් කරන විට
එසූ ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහ කොඩිය එසූ භික්ෂුන් වහන්සේ එක හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි වාරිය පොළ හිමියන්ය පර්ණාතල හිමියන්ය වාරිය පොළ සුමංගල හිමියන්ය වාරිය පොළ සුමංගල හිමි වාරිය පොළ සුමංගල හිමියෝ තමයි මේ සඳහා උදව් කරේ හරි මෙන්න මේ දක්වා තමයි ඔයාලට මෙතනදී උත්තර සපයන්න පුළුවන් එතකොට 20න් පස්සේ තියෙන්නේ 1818 පළමු නිදහස් සටන සහ 1848 දෙවන නිදහස් සටන සම්බන්ධේ ඒක මම තාම ඔයාලට උගන්වලා නැහැ තවමත් උගන්වලා නැහැ හරි මේ ප්‍රශ්න ටික කරද්දී ඔයාලට ඒව මතක් වුණාද පුතේ ඔව් සර් හරි පාඩම මතක් වුණාද ඔයාලට මේ මම මේ කරපු කොටස් වල අර මේ කරපු කොටස් වල තව මොනවා හරි අහගන්න දේවල් තියෙනවා නම් අද ඉදිරිපත් කරන්න පුතේ මොකද ආපහු මේ ටික කරන්නේ නැහැ අමාරු තැනක් තියෙනවද හරි ඒක එතනින් ඉවරයි ඊට පස්සේ පුතේ මේ විදේශ ආධිපත්‍යයට එරෙහි සටන් සිද්ධ වෙනවා මේ ඉංග්‍රීසීන් 1815 දී කන්ද උඩරට ආක්‍රමණය කරනවා ඉංග්‍රීසීන් 1815 දී කන්ද උඩරට ආක්‍රමණය කරලා ඒක යටත් කරගන්නවා එතකොට මේ ටික කාලයක් ගියාට පස්සේ මේ මුලින්ම කැමති වුණා මේ උඩරට තිබු මිනිස්සු මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කූර පාලනයට එරෙහිව අකමැති. හරිද? ඒ නිසා ඉංග්‍රීසි ඒ නිසා තමයි ඉංග්‍රීසි උඩරට රාජධානිය අල්ලගත්තේ. මේ ඉංග්‍රීසි උඩරට රාජධානිය අල්ලගෙන ටික කාලයක් ගියාට පස්සේ මේ උඩරට මිනිස්සුන්ට ඒක හුරු නෑ. ඒකට හේතුව තමයි මෙතෙක් දවස් ලංකාව ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වෙනත් රාජ්‍යයක් විසින් අල්ලගෙන ඉදියත් වෙනත් ජාතීන් විසින් අල්ලගෙන ඉදියත් මේ උඩරට තිබ්බේ වෙනම ස්වාධීන රාජ්‍යයක් වෙන කවුරුත් විසින් යටත් කරගෙන ඉදියේ නෑ හරිද නමුත් මේ ඉංග්‍රීසීන් විසින් අල්ලගත්තට පස්සේ මේ උඩරට දු මිනිසුන්ට ඒක හරිම නුපුරුදු පුරුදු නැහැ ඒක ඒගොල්ලන්ට එච්චර පුරුදු නැහැ ඒ වගේම ඒගොල්ලන්ට මෙතෙක් කාලයක් තමන්ගේ රජුව දැකලා තිබුණා උඩරට ඉඳු මිනිස්සු හරි උඩරට ඉඳු තමන්ගේ රජුව දැකලා තිබ්බා හරිද ඒ වගේම රජුව බැහැ දැකලා ඔවුන්ගේ ගැටලු निराකරණය කරගත්තා නමුත් මේ ඉංග්‍රීසීන් විසින් අල්ලගත්තට පස්සේ ඉංග්‍රීසීන් කියනවා උඹලගේ රජතුමා අර උඹලා බ්‍රිතාන්‍යෙ ඉන්නේ කියලා බ්‍රිතාන්‍ය රජින තමයි උඹලව පාලනය කරන්න කියලා නමුත් මේ මිනිස්සු කිසිම දිනක බ්‍රිතාන්‍ය රජිනු තමන්ගේ يعني දැන් තමන් ඔවුන්ව දැකලා තිබුණේ නැහැ මේ ක්‍රමයට ඒගොල්ලන්ට පුරුපුරුදු මදි පුරුපුරුදු මදි ඒ නිසා මේ නැවතත් මේ ලංකාවේ සාම්ප්‍රදායික පාලනය ගෙන යන්න මේ උඩරට ඉදපු මිනිස්සු ප්‍රධාන වශයෙන් සටන් දෙකක් සිද්ධ කරනවා එක සටනක් සිද්ධ වෙනවා 1818 වර්ෂයේ එක සටනක් සිද්ධ වෙන 1818 වර්ෂයේ අද ඒ සටන අසාර්ථක වෙනවා. ඒකට කියනවා 1818 පළමු නිදහස් සටන කියලා. 1818 පළමු නිදහස් සටන කියලා. හරි. උතේ මම මේකට අදාළ ටියුට් එක ඔයාලට තාම දුන්නේ නැහැ. මම ටියුට් එක දෙන්නම්. ටියුට් එක දුන්නාම ඔයගොල්ලන්ට එක print out කරගන්න පුළුවන් ද පුතේ මේ දවස්වල කොළ තියෙනවද print කරගන්න කඩවල් වල එහෙම හොයලා බලුවේ නැද්ද මම මට ඕන නම් ටියුට් එක නැතුව පොතක් අරගෙන ඔයගොල්ලන්ට ලියන්න කියන්න පුළුවන් එහෙම කරනවද මම ඔයාලට ටියුට් එක දෙන්නද
ඔයාලා 11 වසරේ ඔයගලන්ට ස්වාධීන තීරණයක් කියන්න පුළුවන්. පොතේ ලියනවද ටියුට් එක print out කරගන්නවද? නිම්න print කරගන්න. ටියුට් එක දාන්න. හරි. එහෙනම් මම ටියුට් එක දාන්නම් මාර. හරි. ඒ ටියුට් එක print out කරගන්න. දැන් පුතේ ස්කෝරේ නිමාඩු හම්බුණාද ඔයාලට? ඔව් සර්. හම්බලා තියෙන්නේ. ආපහු පටන් ගන්න 18 නේද? 18. හරි. ඔයාලට පුතේ මෙතෙක් පන්ති උගන්වපු කාර්මික විප්ලවය හෝ ඒවා මෙතෙක් උගන්වපු වෙ මොන හරි ප්‍රශ්න තියෙනු නම් කියන්න. 11 වසරේ ඉඳන් මම අහන්නේ. ගැටලු තියාගෙන යන්න එපා. අනික් කාරණාව. ඔයාලට 10 වසරේ පාඩම් කවර් වුණාද? අවසාන හරිය නෑ සර්. අවසාන හරිය නෑ. හැමෝටම මෙහෙමයිද? හරි අපි পেපර් වලින් ඒ අවසාන ටික කතා කරමු. পেපර්ස් වලින් අර වගේ পেපර් එකක් සාකච්ඡා කරමු හරිනේ. අර කලින් කිව්වා වගේ পেපර් එකක් එහෙම දිගටම සාකච්ඡා කරමු ඔක්කොම මං අල්ලගෙන ඉන්න ගන්න. හරි. එහෙනම් පුතේ මං ඔයාලට ටියුට් එක දාන්නම් ඔයාලගේ ඉන්න ගෲප් එකට. අද ටියුට් එක දැම්මේ නැති නිසා ලබන සතියේදී ටියුට් එකක් එක අපි හම්බ වෙමු. එහෙනම් අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා. සියලු දෙනාම පරිස්සමින් ආයුබෝවන්. ආයුබෝවන් සර්.